සුගිය තුම්බනදා පෙරොධතාරලියයක් අතර තුරදී පාකිස්ථාන හිට පොගමැති එම්බ්‍රාන් කාන් වෙඩි ප්‍රහරයකට ලක් වුණ ඩි ප්‍රහරේ ඉම්බ්‍රන් කාන්ගේ පාද වලට උඩ දෙකක් වැද ඇති බවයි පාර්තාාවන්නේ කෙසේ වෙත ඔහුගේ සෞඛතත්වය මේ වල පට යාපත්තට හැරමින් තිබෙනවා වැඩි ප්‍රහරයට ලක්වීමින් පසු හිට පොගමති ම්්‍රන් කාන් ප්‍රථම වරට ඊඒ මාධ්‍ය ඇමතුවා. එහිදේ ඔහු පවසා සිටේ තමන්ට උඩ හතරක් වෙඩිකරුගෙන් එල්ලූබවත් ඉන් උන්ඩ දෙකක් තම පාදයට වැදුණ බවයි කෙසේ වෙත් මෙම වැඩි ප්‍රහරේ පිට පස ත්මන්න ගමතිශ්‍යබස් චරරිී අබෙදර කටයුතු අමත්‍ය රනා සනවුල්ලා සහ බද්‍යශමේජ ජෙනරාල් ෆයිල් නසාර් සිටින බවයි ඉම්්‍රන්කාන් චෝදනා කරන්නේ. ස්තේම තමන් සුව උපසු රජටෙහි විරෝධතා යාලෙ තාරම කරන බවත් කිසි වෙකුටත් බිය නොවන බවත් ඉම්්‍රන්කාන් නී දින ප්‍රකාශ කරසිටයා මේ ෙත් ම්්‍රන්කාන්ට එල්ලූ වෙඩ ප්‍රහරෙන් පසු ම්්‍රන්කාන්ගේ ආධර්රුවන් සයිය විරෝධතා තිවර කරමින් සිටින බවයි වාර්තාාවන්නේ. මාගම සිය සේවකන්ගෙන් විශාල ප්‍රමාණයක් සේවෙන් ඉබත් කිරීමට සැලසුම් කරතිබෙනවා. එයනුව මිලස සේවේ නිබත් කිරීම සම්බන්ධව එක් එෙක් සේවකෑට ඉමෙල් මගින් දැනුම්දීම සිදුකරන බවයි වාර්තාාවන්නේ චේට සමාග මේ බ बहुतහතර කොටසක් පසුගේ දාල් ඔව ධනවත්ම පුත්කලයාබන එලොන් මස්ක් මිලදීකන ැබ. එයන්ුව ට හි හිමිකාරිත්තය දැන් පවතින්නේ එලොන් මස්ක සතුවයි. එලොන් මස්ක පවසන්නේ ටීට සමාගම නව දර්ශන කොස්සේ මෙහහි වෙන පවයි. එසේම මේ වන පිට ටීට හි අටදහස්සක් පමණ වෙනසේවකීන්ගෙන් අඩක් පමණි වත්කිරීමට එලොන් මස්ක මේ වෙන පිට තීරණය කරතිබෙනවා. එයන්වල් ලෝපුර ඇති ටීට සමාගම කාර්යාලවෙල සේවය කරන සේවකීන්ගේ රැකිය සම්බන්ධව මේ වන විට මතු ඇත්තේ දැඩි අනශ්‍යත බවක්. මරිකාව හිටි චනැති ොනල් ්‍රම් දෙදහස් සි හතර වර්ශයේදී නැතවරක් ජනාධපතිවරන සටනට එක්වන බව ප්‍රකාශ් කරතිබෙනවා. ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තියේදී පැවති රැස්වීමක් අතරතරදී ඔහ සහන්කරතිබුණේ තමන්ට ්‍යාජ චන්ද ප්‍රතිඵලයක් හේතුවෙන් දෙදහස්ුවිිස වස්ේද ජනාධපතිවරණෙන් පරාචවීමට සිදූ බවයි.